චීනෙන් මෙරටට ලැබුණු සයිනෝෆාම් කොවිඩ් එන්නත ජනතාවට ලබා දීම අද ආරම්භ කෙරුණා. එන්නත පළමුව ලබා දෙන්නේ මෙරට සිටින චීන ජාතිකයින්ටයි. चीन राज्य पारीत सैनफाम को मेरा लबुने पलमुगे मेरा चीन जाति कोलवर नगर सेवे नीन जाति पनसुटी अब आरंभ मद्यम पलाते सह कुरुनागल कैगल डिस्ट्रिक्ट कवल विविध सेवावल निरत चीन जाति क्या हारसे देने कुट इन तलबादी मसुदु किरुने खडुगन्नाव प्रादेशीय वैद्य कार्यालय दे रक्यावे निरत विलास सिद्न चीन जाति किंड कोलंब दीप महानुर दीप हम्बन तोट दीप उत्तलमे दीप सिद्धु वेनों अद दिने तवत कोविड 19 आसादित्यान सिय देने कु मेरडिन हदुरा गेनुना ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 93536 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 90563 දෙනෙකු ප්‍රතිකාර අවසන් කොට ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 2392 දෙනෙකු පමණයි. ඊයේ කොවිඩ් ආසාදිත තවත් මරණ දෙකක් වාර්තා වීමත් සමග මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 581ක් ඉහළ ගියා. ඊයේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතෙන් ගණන ඉන්දියාවෙන් වාර්තා වුණා. එම ගණන ලක්ෂයකට අධිකයි. එනුව ඉන්දිය රජය තීරණය කළේ එරට වඩාත් ජනකීර්ණම ප්‍රාන්තයක් වන මහාරාෂ්ට්‍රයට දැඩි සංචරණ සීමා පැනවීමටයි. මේ අතර ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී අක්ෂේ කුමාර්ද කොවිඩ් ආසාදිනේදී රෝහලකට කර තිබෙනවා. ලෝකපුරා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ ගණන 13 කෝටි 20 ලක්ෂයකට ආසන්න වී ඇති අතර වාර්තා වී ඇති සමස්ත මරණ 28 ලක්ෂ 60 දහසකට අධිකයි.